අදත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය ඔබට ගේනවා. අද අපේ මාතෘකාව වන්නේ ක්‍රිස්තියානි විවාහය තුල භාර්යාවද පුරුෂයාද බොහෝ එකඟකමින් එකහු වෙන කල මිත්‍රලාභෙන් දිව්‍ය ප්‍රේමෙන් ප්‍රේමයේ ඇල්මෙන් ඒ පෞලි ආයතනය දෙවියන් වහන්සේගේ රාජ්‍ය තන්ත්‍රයේ බලවත් ඒකකයක් වෙලා ඔක්කොම ක්‍රිස්තියානි පවුල් එක්කහු වුණාම රට පරිරූපණය කරන දේව අධිකාරිත්වයක් පැතිරෙයි කියලා. ඉතින් අපි බලන්න යනවා හිතෝපදේශ හිතෝපදේශ තුනේ මෙන්න මේ 10 වෙනි පදේ ඉඳලා මාගේ පුත්‍රය 12 වෙනි පදේ ඉඳලා ස්වාමින් වහන්සේ උන්වහන්සේ ප්‍රේම කරන්නන්ට තරවටු කරනසේක හික්මානසේක පුත්‍රයෙක් පියා පුත්‍රයෙක් කෙරෙහි ප්‍රීති වන්න මෙන්. ඉතින් ඒ පුත්‍රයයි දුවයි එකහ වුණාම ඒක මහ දිව්‍ය ප්‍රීතියක්. එතන තමයි දැන් වහන්සේගේ මහිම ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඒ දැන් උද්‍යානයේ හරිම ලස්සන උද්‍යානයක්. ඒකට සතුරා ඇතුල් වෙලා නපුර කටු ගොකටු සැකය හැංගීම ලැජ්ජාව ඔය ගොඩක් දේවල් එතන එකහු කරා. දූවිල්ල වෙහෙස. එතකොට ක්‍රිස්තියානි පවුලුත් සමහර වෙලාවට හිතන්නේ දරුවන් ඇති දැඩි කිරීම හොඳ දෙයක්. දරුවන්ගේ අනාගතය සඳහා අපි වෙහෙසමු. අම්මත් වැඩ කරනවා තාත්තත් වැඩ කරනවා. සමහර විට ඒක කොම්පැනියක් වගේ. ඒගොල්ලෝ තමුන් ගැන හිතන්නේ නැතුව දේව ප්‍රේමය ගැන හිතන්නේ නැතුව එකිනෙකාගේ ප්‍රේමයේ ඇල්ම ගැන හිතන්නේ නැතුව ගොඩක් කරදරවලට පත් වෙනවා. ඉතින් මම මේ පදමාලාව ගන්න යන්නේ ප්‍රඥාතමෝ කියලා ස්ත්‍රීලිංගික වචනයකින් හිතෝපදේශ තුනේ කතා කරනවා. මම නිකන් යෝජනා කරන්න කැමති මනාලීගේ ප්‍රඥාව. අපි දන්නම උදේදන් උද්‍යානයේ වැරදුණු ඔක්කොම ඒ ලස්සන උද්‍යානය ප්‍රේමී උද්‍යානය වැරදුණු ඔක්කොම බොහොම ලස්සනට පරිරූපණය කරලා පේන්න තිබෙනවා එලිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ. ඊට ඉස්සෙල්ලා ගීතෙන් ගීතේ පොතේ තිබෙනවා රේ නැති වූ ඒදන් උද්‍යානයේ සුවඳ විලවුන් උද්‍යානයට ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියව කැඳවනවා. වැඩේ වෙහෙස අත්හැරලා දැන් බැටරු රැළ එක කළු වෙන්නේ නැතිව ඔබ දැන් එන්න වෙහෙස ඉවර වෙලා විශ්‍රාමයට කියලා දේවසේවය කරන අයටත් මේ කැඳවීම දැන් වහන්සේ දෙනවා. ඉතින් මම කැමති හිතෝපදේශ තුනෙන් පෙන්නන්න මේ ප්‍රඥාතමෝ සා ගන්නා මනුෂ්‍යා කොමන ආශිර්වාද ලද්දේද. 13 වෙනි පදය ඒ ප්‍රඥාවේ අවබෝධය ලබා ගන්නා තැනැත්තා මක් නිසාද ඇය ගේ ලාභය ප්‍රතිලාභය රිදිවලට වඩා අගනේය. ඇයගේ ප්‍රතිලාභය රත්රන් වලට වඩා වටිනේ. ඉතින් අපිට ඇහෙනවා අර හිතෝපදේශ 31 තිබෙන යහපත් භාර්යාවගේ හඬ. ඉතින් අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේත් ගෙත්සෙමනේ උද්‍යානයේ ප්‍රසව වේදනා විඳලා මනාලියක් සූදානම් කරන පිණිස දැන් බලාගෙන ඉන්නවා කල්වරි කුරුසේ ජීවිතය පූජා කරලා. ඉතින් හිතෝපදේශ 3:15 කියනවා ඇය මාණික්කවලට වඩා රතු කැටයට වඩා වටිනා අය. ඇයට සමකල හැකි කිසිවක් නැත. මේ කියන්නේ ප්‍රඥාව ගැන. ඉතින් ප්‍රඥාතුමෝ මනාලිතුමෝ වුණාම නේද ඇයගේ දකුණු හස්තයේ දීර්ඝායුෂ තිබේ. ඇයගේ වම් හස්තයේ ධනේද සම්පත්ද ගෞරවයද තිබේ. ඉතින් නිකන් හිතලා බැලුවොත් ක්‍රිස්තියානි ගෘහයක් තිබෙනවා නම් භාර්යාව පුරුෂයාට සම්පූර්ණයෙන් ප්‍රේම කරනවා, පුරුෂයා භාර්යාවට සම්පූර්ණයෙන් ගෞරව කරනවා, එහෙම ක්‍රිස්තියානි ගෘහයක් තුළ දැන් වහන්සේගේ ආධිපත්‍යය පැතිරෙනවා. ඉතින් ක්‍රිස්තියානි ගෘහයෙන් ගෘහයට එවැනි ආධිපත්‍යයක් පැතිරෙන්න හිතෝපදේශ 3:17 කියන ඇයගේ මාර්ගය ඉතා ප්‍රසන්නය, ඇයගේ මාමත් සමාධානයෙන් පිරී තිබේ. එහෙම තමයි ක්‍රිස්තියානි විවාහය විය යුත්තේ. ඇය ජීවනයේ වෘක්ෂයක්ය. ඇය ලබා ගන්නා හැමෝටම ඇය ජීවනයේ වෘක්ෂයක්ය. ඇය අතගන්නා හැමෝම මහත් ප්‍රීතිමත් සෙනඟක් වන්නෝය. ඉතින් මම මේ හිතෝපදේශ 3 තිබෙන්නා වූ ප්‍රඥාතුමෝ ගැන වගන්ති කීපය මම පාවිච්චි කරා. මනාලිතුමොත් එහෙම විය හැකි. ඒකයි ක්‍රිස්තියානි විවාහයේ ඉලක්කය. ඒකයි ක්‍රිස්තියානි විවාහයක අධිකාරිත්වය. ඉතින් අපි දන්නවා දෙන්නේ එකඟ වුණොත් එතකොට ඒක ඒ කියන්නේ විවාහය තුළ එකඟ වන්නක් මෙන් වෙන කාටවත් එකඟ වන්න බෑ. ඔවුන්ගේ එකඟ වීම මහත් ස්වර්ගයේ දොරටු අරින්නත් හේදිසිය දොරටු වහන්නත් මහත් බලශක්තියක් වෙනවා ඇති.
එතකොට ඒ ක්‍රිස්තියානි විවාහය තුළ පුරුෂයාට සහ භාර්යාවට දෙන්නා වූ සියලු නිපුණතා කුසලතා තලෙන්ත පාවිච්චි කරලා ඒගොල්ලෝ දෙවන් වහන්සේගේ රාජ්‍ය තාන්ත්‍රික ආධිපත්‍යයක් තම ප්‍රදේශයේ තබා ගන්නවා. දෙක එතකොට ඒක ඊළඟ පරම්පරාවට ප්‍රේමයෙන් පවරනවා. එතකොට පාරම්පරික ශාප මැකිලා යනවා. උප්පත්තියකේ 28 ලෙස ඵල ධර්මින් පූර්ණ වෙමින් ගුණනය වෙමින් පූර්ණ වෙමින් ඊළඟ පරම්පරාවට ස්ටුවර්ඩ් කෙනෙක් වෙන එක තමයි ඒකේ අදහස. තුන්වෙනි කාරණාව ඒ ලිංගිකත්වය සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙනවා, පරිපූර්ණ වෙනවා, පරිශුද්ධ වෙනවා. ලිංගිකත්වය ගැන සියලු විකෘති වීම මකා දමනවා, ප්‍රතිෂ්ඨාපනය කරනවා. මම මේ කියන්නේ දේශයක් කොහොමද ක්‍රිස්තුස් වහන්සේගේ මනාලියගේ ප්‍රසන්නතාවය නිසා දෙවියන් වහන්සේ දේශයක් නඩත්තු කරනවා. මොකද අපිට කිව්වා ගීතාලිය 2:8 ජාතීන් ඔබේ උරුමය ලෙස ඉල්ලන්න කියලා සියොන් රජතුමාගේ සෙනගට කියලා තිබෙනවා. අපි ඉතින් ඒ මනාලියගේ ප්‍රීතියට ඇතුල් වෙනවා. හතරවෙනි කාරණාව වැඩ ක්ෂේත්‍රයේ පරිපාලකයෝ තම සෙනගට පියවරු ලෙස, ආත්මික පියවරු ලෙස, සමාජික පියවරු ලෙස, ඒ වෘත්තීය පියවරු ලෙස ඒ වැඩ ක්ෂේත්‍රය දියුණු කර ගැනීම ඔවුන්ගේ උපරිම කෞශල්‍යතාවයට ගෙන ඒම. පස්වෙනි කාරණාව වැඩ සහ පරිසරය අතර තිබිය යුතු සමගිකම, ශාලෝම්, පරිසරය දූෂණය කරන්නේ නැතුව. ඒ වගේම එන්ජොයමන්ට් පරිසරය ගැන බොහෝ ප්‍රීති වෙමින්. හයවෙනි කාරණාව ඒ වැඩ ක්ෂේත්‍රය තුළ සාධාරණ ලෙස ධනය ඉපැයීම, වැඩ ක්ෂේත්‍ර තුළින් ධනය යුතු ලෙස සමාජය අතර බෙදී යාම, පැතිරී යාම. මෙවැනි පරිරූපණයක් අපි ලංකාවේ බලාපොරොත්තු වෙනවා. එතකොට හත්වෙනි කාරණාව ජන ජීවිතයේ හැම මට්ටමම විධායකය, ව්‍යවස්ථාදායකය, ඒ වගේම අධිකරණය දයන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අනුව ක්‍රියා කිරීම. අපි ඒකත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ දේවල් රටක් පරිරූපණය කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග මැදිහත් වෙන හැටි, ක්‍රිස්තුස් වහන්සේගේ පවුල මැදිහත් වෙන හැටි, හැම ක්‍රිස්තියානි පවුලක් මැදිහත් වෙන හැටි තමයි අපි මේ සලකා බැලුවේ. එතකොට අපි ඒ ඔක්කොම එක දෙවිපියාණන් වහන්සේගේ ලැබැඳියාවට ඇතුල් වෙමින් උන්වහන්සේගේ ආධිපත්‍ය අපගේ ජීවන තලය තුළ අපි පතුරනවා. මේක තමයි ස්වාමින්වහන්සේගේ බලාපොරොත්තුව. උන්වහන්සේගේ සෙනඟ සමග ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.